ප්‍රශංසාාවේවා ප්‍රශංසාාවේවා. අපි මේ මෝතේ පවුලක් හෙඩ ස්ෝමින් වවාන්සසිට සූතිරනවා ප්‍රශංසා කරනවා උත්තානෝ ස්ෝමින්වහන්සේගේ සංගය මේ වගේ අධදැකිමක් බෙදා ගැනටට ආරාධනා කිරීම පිළිබඳව ඒගේ උන්වහන්සේ අපත් එක්ක මේ සමග මේ සිද්ධිය තුළ අපත් සම්ග කරන්නාවේ මහා අබිරහස්මක ආදර සම්බන්ධතාවේ පිළිබඳව. ඉතිං අපි හතර දෙනෙක්ගේ පවුලක් මගේ පුංචි පුතා. අවුරදු දාාහතර සපිරෙනොහෙට. ඉතිං හරිටම සති හතකට කලින් එක පාර්ටම රෝගාතුර වෙලා රෝහල් ගතවුණනා දැඩිසත්කාරයකේ දවස් තුනක් ඉඳලා ස්වාමන්වහන්සේගේ තුරුලට ගමන් කරා. ඉතිං අපි ඒ සිද්ධිය තුළ උන්වහන්සේ ව අදද ආකාරය උන්වහන්සේගේ මහිමය සඳහා කෙටියෙන් පවස්සනටයිමේක අවස්ථාවක් කර ගන්නේ. ඉති මටහැගෙනවා ඒ අපේ පුතාගේ. මනු උපත දිවි පෙවත සහ සග සැපත. එස්සිල්ල තුළඒ පුංචිපුතා ස්වාමින් වහන්සේව මහිමේයට පත්කරා. ඒත් සිද්ධිය තුළ ස්වාමින්න් වහන්සේ අපිව උපියෝග කරගත්තා ගොඩක් දෙනෙක්ග ජීවිතවලට බලපාන්නට, ගොඩක් දෙනෙක්ගේ ජීවිතවලට ආලෝකයක් නිකුත් කරන්නට. ඔන්ගේ ජීවිත ගැන අවදි වන්නට. ඉතින්ගේඒ දවස්තුන පුතා සිකුරාධ සෙනසුරාදා ඉරිදක් කියෙන දවස්තුන දැඩිසත්කාරය එකකේ. ොඹ රිද්වේ ආරය හලේ ගතකරබපු කාලය. මගේ බිරිද පුටුවක් තබාගෙන ඇඳළඟ හිටිය මමයි දුවයි සහරවෙලාවට දොරගාවන්දල කවුලුුවෙන් බල යක්ක්ෂා කරා. ඒ දවස්තුන අපිට ඥාන කාන්තියක් වුුණා. උන්වහන්සේගේ අබිරිරහස්මක ආදරය ගැඹුරින් අද්දකින්නට පුදුමාකාර අබියෝගයක් වුණනාා. හරියට ජෙත්සමිනිි අදදකීම වගේ. ස්මින මේ කුසලානේ මකරෙන් පහකරමනව, ඒත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත සිදුවේවා කියල එදා ජේසු කිව්වදේ අපේ ජීවිත තුළින් මේ විදේට අද්දකින්නට ලැබීම මංහිතන්නෙ ලොකු අබිරාස ක අපේ ජීවිත තුළ. එදා ඉරිදා රාත්‍රයේ වෛ්‍යවරු තීරණය කලා තත්වේ අමාරු සංකීරතත්වට හැරෙන කියලා ඒ ොහොතේ අපේ ගැඹුරුම යක්චාක යදනා. අපට වාම ද හිර දවුණ ත්තාන මන් වන්සගේ සංගය උදවන විධයගේ යක්චා නොවාඩුවම අපේ පුතාට ලැබුණ. වෛදවරුන්ගෙන් හොඳම විශේෂග ප්‍රතිකාර ලැබුණ. ඒ සිියල්ල තුළ අවසානයේ ඉරිදරාත්‍රයේ. අපි උන්වහන්සේට දරවා මුළමනිම භාරකර. අපි උන්වන්සරක වාමින බපාමුල තබන්න අපේ දරුවවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසාවේවා. අපි ලොකු නිදහසගින් නිරි රාත්‍රේගෙදරවේ. ඊට සන්ද දේ මමයි බිරිඳයි රෝහල්ට යනකොට. ඒ සිද්ධියයට මන දේන අපිදුර ලොකු තු ළන්ත සැහැල්ල ක් ොඩ ගන. මනුෂ මට ම. පට ඇඩුුණා අපට කඳුලු ගැලවා ඒ ඒේ තුළ න්වහන්සිර ප්‍රශංසා කරන්න. ඒතුර උන්වන්සේව මහිමයටට පත් කරන්නට උන්වවාන්සේගේ බලාපොරොත්ව තුර එල්ලි සිටින්නට. හරියට ජේසු ගෙසීතල මලසිරර කුලේ හොවාගැන දේවා අම්මා ඒ මුහුණ දුන්නාව ගැඹුරුම බලාපොරොත්තුවේ අත්දැකීම ස්වාමන් වවාන්සසිය අපට දුන්නා කියමට හිෙට. ට ඒ මහා බලාපොරොත්තුවේ අදැකීම මනුස්සමටමින් තේරුම් ගන්නට බැරි මනුස්ස මටබින් විග්‍රා කරන්නට බැරි මනුසමටබින් පිළිතුරු නැති ඒ මහා අදැකීමක් කර. ස්වාමින් වන්සේ අපේ පුතත් එෙක්ක අපිවාරගෙන ගියා. ඒ මහා ඥානකාන්තය තුළ එති අප උන්වවාන්සසිර සූති කරනවා. ්‍රශංන්සා කරනවා ඒ මහා සිද්ධීින් සමුදදාය තුළ උන්වහන්සේ අපව අරගන ගියාව ගමන වෙනුවෙන්. අපට දුන්නාව ශක්තිය වෙනුවෙන්, අපට දුන්නාව මහා ආලෝක වෙනුවෙන්. එක ලාෞගට ප්‍රේමාන්තින මටිදන යෝ් ගියත්්දැකීම. උන්වහන්සේ දුන්නේය උන්වහන්සේ ගත්තේය උන්වහන්සේට සදා ප්‍රචංසා වේවා. අනි පැත්ත මටහැගෙනවා දිවස්වර හබක්කු ගියත්්දකේීම මිදි වැලේ පලදාව නැතිවේ ගිය අත් අත්තිිකා ගසේ පලදාව නැති වුනත් මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමින්. වලුතු කියනවා නිතර පරිතිව වන්න සියල්ලයේදේ සූති දෙන්න නොකඩවා යක්ෂා කරන්න. ජසා. ම ඔබෝ මගේ අත්ලේ කොටා ගතමී, මං ඔබෝ කිසිදා අමතක නොකරමී මේ සියලු පොරොන්දු මැද මේ අබිරහස්මකත් දැකීම. මේ සොඳුරු අභිරහස උන්වහන්සේ අපට දුන්න නිසා උන්වහන්සේ ඒහරා අපෝ රැගෙනගේ නිසා අපි උන්වහන්ශ්‍රතුති කරනවා ප්‍රශංසා කරන. ප්‍රශංසාවේවා ප්‍රශංසාවේවා, ප්‍රශංසාවේවා. මාරධනක මගේ බිරිතටයි දීනටයි ඕන්ට හැඟුණ දේත් ඔබත් සමග බෙදාගන්න උන්වහන්සේගේම මහි මේ සඳහා. ප්‍රශන්සාාවේවා මිනිස් මට්ටමෙන් අපේ ශක්තියෙන් කරන්න බැරිදේ උන්වහන්සේ අප තුළින් කරවෝ ගත්තා. ඇත්තරම අපේ පුතා පොඩිකා එෙන්න්දලම දෙවන් වහන්සේගේ මහිමය වෙනුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ගැමුරුම අදදැක උන්වහන්සේ තුළ ගමන් කරපු කෙනෙක්. දෙවන් වහන්සේ පොරොන්දු අයිතිකරගෙන හිටපු කෙනෙක්. ලිතාත්ත කිවගේ ඒ බලාපොරොත්තුවයේ ගමනක් කියිය කෙනෙක් පොඩිදරුවෙක් වුණත් අධ්‍යාත්මිකව ලොකු පියවර තබමින් ඉස්සරහට ගිය දරුවෙත්. ඉති අපි නිරන්තරයෙන් අපි පවුලයක් ඥව සමාර දවසට මෙහෙව්වේ අපේ පුතා. හැම දේම හොඳාතටද හැමදේම නරකාතට වෙද්දී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න්න අපේ පවුල පුරුදලා හිටියා. ඇත්තටම මේ අධදදැක මනුෂ්‍ය මാට්ටමින් අපට දරන්න കළුවන් යක් ෙමේ. ඇත්තරම දോമැനയം කරසපාമുල අദදැකීමට අපි වත් අරංගිය. දැලිසත්කාරකക്കගේ ගත්ත කරපු දවස්තුන යාඥාවෙන් අපි උන්වහන්සේ සමඟ පුදුමා කාර විදිර සම්බන්ධ වෙලා හිටියා. හැබබැ අප කවදාවත් දෙව න් වහන්සේගේ ප්‍රශ්න කරේ ෑ ඇයි මෙහෙම ුණේ කියලා. මොකද. අපේ ජීවිතට හැමදාම ආපු අභියෝග දෙවියන් වහන්සේ බිසින්ම ඒ විසඳල දුන්නා. ඒව උන්වහන්සගේ ප්‍රශංසාාව සඳහම උන්වහන්සේගේ මහිමයේ සඳහාම හැරෙව්වා. කවදාවත් ඒ බසාපයක් වනේ නෑ. ඉතින් අපි හැමෝම යක් ඥාව තුළ ගොඩක්කයාපිට සහය වුණා ඒ හැමෝම අපිට කිවේයක් ඥාව තුලා අපි ැක්ක ලෝකයක් බයවෙන්නේ පාදරුව සුව වෙනවා කියලා. ඉතින් අපි තදිම් අයිති කරග හිටිය. ම තදිම් අයිති කරග හිටිය. අපේ පුතාට එක නත්තලකට හම්බේච්ච දේව පොරොන්දුව තමයි හේබෙව් දහතුනේ පහ මම කිසිදා නුඹවත් නොහරිමි කියලා. පුතාාවෙනුවන් මංගේ අද්බි මයිතිතකරගන යාඥා කර, ස්වාමිනිි ඔබවහන්සේ ප්‍රාති හාරය ගොඩක්ර ලේඩු ගොඩක්ස්ුව කරා මගේ පුතාාවනිවාරයෙන් සුව කරනවා. අපි ඔක්කොම හිතුවේ මේ පුතාගේ සුවේ තුළින් ඇත්තටම දෙවන් වහන්සේව මහිමයට පත්වවෙයි කියලා. තාගේ අදිිෂ්ටානයේ තිබුණේ හොඳට ඉගගන කවදහරි ස්වාමි කෙනෙක් වෙන්න පැවිදි ජීවිතෙට ඇතුල් වෙണඩ. ඒ වගේම එයාගේ ජීවි ඉදිරි අනග සැස් മ യ ാම්്ര ිය ල තිබුණ. හොන්ඳ ගනග මියවුරදെ ඕലെവල් ඒലെവල් ඉට පස්ස ന සි න ට පස නවා. සයින්ටිස් කෙනෙකුයි ස්වාමිකෙනෙ ුයි වෙනවා කියනෙක මයි එයාගේ. බලාපොත් ති අපිහිත්ව කවදහරි එයාගේ සුය ලබල එය කවදහරි පූජක තියනෙක් විද්දිට සාක්ෂි දරයි දෙවියන් වහන්සේ යාට දුන්න මේ සුේ ගැන. නමුත් දෙවියන් වහන්සේගේ සැලෑස්ම අපිට වඩාවේ නස් කියලා අපි මේ අධ්‍යැකීම තුළින් තදින්ම අදදැක්කා. ඒ අමාරු අධ්‍යැකීම උනත් උන්වහන්සේ අපිට ශක්තිය දුන්නක් බලය දුන්න ඒ අධදැකීම හරහයන්නට. ඇත්තටම උන්වහන්සේ අපිට දුන්නත්තං මිච්ච්‍ර ලස්සනමිච්චර අධ්‍යාත්මික විස්සර හටගිය ගතිගුණ හොඳ ගතිගුණ තිබිච්ච. ඒවගේ ම හැකියාවන් රශ්ියක් තලෙන්තු රාශීයක් තිබිච්ච පුතෙක්ව අපිට ලැබෙන්නේ ඉතින් උන්වහන්සේ අපිට දුන්න දරුවම අපි උන්වහන්සේ අතට බාර දුන්නා. උන්වහන්සේ අතටම බාර දෙන්න ලැිච්ක ගැන ඇතරම මරණයක් වුණත්මම සන්තෝස වෙනවා. උන්වහන්සේ අත්තට මයි ගියයේ කියලා ඉතිං. එයාගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ මහිමියයට පත්කරවාගේම. ඇත්තර මඋන්වහන්සේ අපිට ශක්තිය දුන්නා ඒ මාරණයේ තුළින දෙවන් වහන්සේට මහිමීගෙනනේන්ට. ප්‍රශංසාාවේවා ශංසාාවේවා. ඒ පුතාගේ සීතල දේහය තියනකොට දඒලෙවල් කළමින හිටියේ පේපස් දෙකයි කරලා තිබුණේ ඉතුරුටිකයා ඒ විදියටම කරගන ගියා. එයා අට ශක්තියක්පුණේ දෙවියන් වහන්සේගේම ශක්තියයි බාලයයි. මිනිස් මට්ටමින් හිතන්නවත් බැරි. ඒ වගේම අපි ඇත්තටම මෙලොවේසුුවර්ගේ අධ්‍යැක්ක කියල කියන්න පුළුවන් පුතාගේ දේහේතියාගෙන අපි උන්වහන්සේට ප්‍රශංසා කරා ස්වවාර්ගේ දෙවියන් වහන්සේර නිරන්තරයෙන් ප්‍රශංසාාවක් වෙනවා වගේ අපේ නිවස ඒ දවස් දෙකතුන. නිරන්තරයෙන් ප්‍රශංසාාවක් වුණා. දෙවියන් වහන්සේ මහිමියයට පත්කරා කියලලා මම හිතනවා දිනඇත්තරම අපි උන්වහන්සර ප්‍රශංසා කරනවා. අපේ පවුලේ හත්තර දෙනෙක් හිටියා අදත් හතර දෙනෙක් ඉන්නවා කුත්තාසවාර්ගේ ඉන්ඳලා අපි විහා බලාං ඉන්නවා. මනුෂ්‍ය මට්ටමට වඩා ඉහළ මට්ට පගහින්දල අපිත් එක්ක ඉන්නවා කියන ඒ බලාපපුරොත්තුව අදත් අපි එක් එක තියෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමේෙන් මරණයටවත්. අපි වෙන් කරන්න බෑ කියන එක අපි අත්දැක්කා. ඒවගේම දෙවියන් වහන්සේ හැමදාම යහපත් ගෝඩිස් ුඩ ඩෝල් ටයිම් කිය එක අදත් අපිට කියන්න පුළුවන්. ප්‍රශංසාේවා පශංසාේවා. ප්‍රශංසාවා මගේ ජීවිතේ ලවිච් ලොකම වර ප්‍රසාදය තමයි මගේ මල්ලි ඉතිං එකවෞරුද්දක රෑ පැල්ිය තිබ ගවනල්ලඟ ගිහිල්ල මංශේ බාග ඉල්වා. අනේ චේස්සුනි මටත් මල්ලිබබෙක් දෙන්න කියලා ඊට පස්ේය අවුද්ධ සපතැම්බර් මාසේ පොරදුනා වගේම චේසු මටක් මල්ලිෙනෙක් දුන්නා. ඉතින් මේ අවුදදු දහතුන පුරාවට මේ යාමට ගොඩක් ලොක ශක්තියක් වුණා හැම්වෙලේ මාතක හහිටයා සමහරවැට මල්ලිකෙනෙක්ට වඩා එහට ගල්ල වැඩී ටගේෙන් ගන්න පුළන් උපදෙස් තුන්නා යාලයක් වගේ ජීවිතය බෙදදාගත්තා ඉතිං එකටම අප දෙන්න හිටියේ මල්ිව රහල්ගත කෙරෙදී මම අපපස උසස් පෙලට මේ පා පෙනෙස්සිරයා ජීවිද්‍යාංශයෙන් එතක ප්‍රශ්න පතර දෙකයි ඉවර වෙලා තිබ්බේ ඉතිං එක පාට මෙහෙම දෙයක් උුණ හම ඉසලම් කඩක් වැටන ප්‍රශ්න කරා ඇයි දෙවියනය ඔබහන්සේ දුන්න මල්ලි ඇයි විභාගගේ මැද්දේ වගේ දෙයක් කුණේ කියලා එතකට යක්ෂ්‍යාව තුළ මංගල්ල ගත්තා මට දෙ වහන්ේ දීලාඇතිප පොරොන්දුව උන්හන්සේට සියල්ල කළ හැකය කියනෙක මං විශ්වාස කරා මගේ මල්ලිගේ අස්සනීපේ තුළ මේ මගේ විභාගේ තුළ දෙවහන්සේට සියල්ල කළ හැකිය කියනෙක ප්‍රශංසාාවේවා ප්‍රශන්සය. හැමෝම ල්ලි ෙනව ක්ෂකරා ොඩක් දෙනෙක් ගොඩක් යක්ක්ෂා ලැබුණ ඉතින් අපි විශ්වාස් කරය මලිසු ය ලබල එයක් ජීවිතයෙන් සාක්ෂි දරයි කියලම් එදවන් වහන්සේ ඕනුනේ මල්ලිග ජීවිතය ගැන අපි ලව සාක්ෂ දරන්න ඒහින්ද තමයි උනාහස ප්‍රශක්තිීදීලා තියෙන්නේ අද මෙතනට ඇවිල්ල මේ විදියට මල්ලිගි ජීවිතය ගැන සාක්ෂි රන්න ප්‍රශංසාාවේවා හිත ඕපදේශයේ කියනවා ඉස්සලම් අම විශ්වස් කරා. දිවරන්ට මල්ලිව ේ ගැ පු ලන්ුව කියලා ඉට පස් විශවාස කර අම වයිතාතත්ව. මිනිස්සුම ශවාසය තිබබලාවක දෙවන් වහන්සේ පෙන්න්නල දුන්න හිතඋපදේශ කියවා ඔබේම නැනනෝනෙහි නොපිහිට හිමිතුමාන් කරෙේ විශ්වාස්කරන්න කියලා. ඉතින් ඒවෙලාේ මල්ලිව මැශන්සවලටහයිකල තියදදි බලන්න නමාරු. ඉතිමං අල්ලගත්තාම අපි අසරනයිස්වාමිනි අපි කරන්න බැහැ ඒත් උන්වහන්සේට පුළුවන් කියලා. ඉතින් දෙවන් වහන්සේ මල්ලිවෙ දුන්න උන්වහන්සේගේ සැලස්මුණේ, ලමා කාලේදිම නොකැලැල්ව මල්ලිවාය ගන්න ඉතින් ඒකතම එන් වහන්සේගේ සැලස්ම අපි බලාපොරොත්තුනේ ප්‍රාතිහාරයක් මගේ විවාහගගේ යක්ක්ෂාකරය හොඳදට සසස් ප්‍රතිඵල ලැබෙන්න කියලා එනටුන්වහන්සේ ටඕනුනේ මට අත්දකීමක් ලබා දෙන්න මගේ අත්දකීම පුතේ ඔබ ගිනි මැදින්ගේත් ජලමැදිීන්ගියත් මම ඔබ සමගයි කියනත්දකීම න් වහන්සේට මේ හරහහා ලබා දුන්න ඉන් ඒහින්ද තමයි මයි මගේ ්‍යාතිසයටට පුළාංගුණේ ඒ සියලුම ඒ මල්ලිගේ දේහේ තියද්දිත් ගිහිල්ලා විභාගගේ සාර්ථකවෙලියන්න ප්‍රශංසාවේවා අන්තිමට මට ශවරධයක් කියන්න තියෙනවා මෙතෙක්කල් මටිහිටේ අවරුද්ධ හතුනක මනුෂ්‍ය මට්ටමෙන් මනුෂ්‍ය මට් පොඩි මල්ලි කෙනෙක් ඉතින් දැන් ඉන්න දේව තාත් එක්ක ස්වර්ගය ඉඳල අපි හැමෝම් වෙනුවේ මැදිහත්වන්න පුළුවන් ස්වර්ගයඉන්න තාත් එෙක් ඉන්න මල්ලි කෙනෙක් ප්‍රශන්සාාවේවා ප.